එතකොට ප්‍රොෆෙසර් දැන් මේ දැන් එනවා කියලා කියන්නේ චීන සමාගමකුයි ඇමරිකානු සමාගමකුයි ඕස්ට්‍රේලියානු සමාගමකුයි මේ තුන තෝරගත්තේ කොහොමද? මොකද දැන් තරංගකාරී පදනම මතද තෝරගත්තේ? මොකද්ද මේ තුනම තෝරගත් පදනම? දැන් අපි දන්නවා අර EOI නැමැති අර කැමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රියාදාමයක් ඊළඟට යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය මේක මාස ගණන් තිස්සේ ගිය දෙයක්. මම මේ අවස්ථාවේ ඒ කොමිටි වල හිටියේ නැති පුද්ගලෙක් හැටියට මට ඉතින් කියන්න බෑ ඇත්තට මේගොල්ලෝ මොනවද කරේ කියලා. මම උපකල්පනය කරනවා ඒගොල්ලන්ගේ ලකුණු කිරීමේ ක්‍රමයක් තියෙන්න ඇති. ඒකේ ඒ සමාගම්වලට පිටරටින් තමන්ගේ ඉන්ධන සපයා ගැනීමට හැකියාවක් විභවයක් තියෙනවද කියලා බලන්න ඇති. ඒකට ලකුණු දෙන්න ඇති. මොකද එයාට ඒ අවශ්‍ය ආයෝජන හැකියාව තියෙනවද? ඒ වගේම ඒගොල්ලන්ගේ නැව් පිරිපහදු වගේ දේවල් තියෙනවා. දැන් කාටත් තේරෙන ඇති IOC එකට ලංකා IOC එකට ඒගොල්ලන්ගේ අති විශාල නවීන පිරිපහදු තියෙනවා මේ ඉන්දියාවේ වතුරෙන් එහා පැත්තේ. ඒව මෙහට ගෙන්න ගන්න පුළුවන්. ඒව තාම කොළඹ බානවා නම් කොළඹ බාන්නේ මේ පොදු පද්ධතියකට. නමුත් තිරුණාවලේ බානවා නම් එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒකේ ඒගොල්ලන්ටම ඒගොල්ලන්ගේ ටැග් වලටම බාගන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් වලට අවශ්‍ය ආයෝජන හැකියාව තියෙනවද කියලා මම හිතන්නේ ලකුණු දෙන්න ඇත්තේ. එතකොට ප්‍රොෆෙසර් දැන් හැමෝම